මෙම සර්පයින් මා විසින් හසුරවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිවය. මෙම වීඩියෝ නර්බන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අත්හදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. ඔන්න ඉතින් අද දවසේ දැලක පැටිරිලා අනතුරට පත් වෙලා ඉන්න නාගෙක් පිළිබඳව සබුත්තේගම ප්‍රදේශයෙන් හැමතුමක් ලබා දුන්නා. ඉතින් මම මේ යන්න සූදානම් වුණේ මාගේ නිවසින් ඉඳන් කිලෝමීටර 25ක් පමණ දුරින් තියෙන මේ ස්ථානෙට. අපි ගිහිල්ලා ඒ පැටිරිලා ඉන්න නාගයාව නිදහස් කරගෙන එමු. මෙයා බිත්තර වගේ කිල්ලලා තියෙනවා. කිල්ලලා තියෙනානේ. ඔව් බිත්තර අර කොටු බිත්තර වලට ගෙල්ලා. මේ කොටු බිත්තර වල. බිත්තර ගෙඩි හතරක් විතර වගේ ගෙල්ලලා තියෙනවා. ලොකු සතෙක් නේ. ඔව්. ඔව් අර. ඔව්. හන්දටම ඉර වෙලා ඉන්නේ. බිත්තර ගෙඩි හතරක් තියෙන හැබැයි මේ බිත්තර හතරම මට හිතෙන්නේ මොනර බිත්තර කියලා. ආ එහෙනම් බිත්තර තමයි. ඔව් මොනර බිත්තර මේ ගෙල්ලලා තියෙන්නේ. ඇති දැන් මෙයා මේ ඔළුව විතරයි පැටලලා තියෙන්නේ. මෙහෙත් එක පැටලුවා එහෙම නම් ගැලවෙන්නම විදියක් නැහැ. බිත්තර වල හිර වෙනවනේ. ඔව් නේ. ඔව්.
වතුර ටිකක් වල දාලා නේද? ඔව්. ඒක පන්නමයි බලන්නේ අර. ඔව්. කම්බිය පෙතෙල්ල තියෙන්නේ. බය වෙලා ඉන්නේ හැබැයි. මුකුත්ම කරගන්න බෑනේ. බෑ බෑ. අය ළඟට ගින් කපන්න බෑ බෑ ලෙව්වොත් එන්න. ඔව් ඔළුවමනේ මේක කරලා තියෙන්නේ. අන්තිමේ තුවාල ඔක්කොත් කියලා තුවාල නම් නැතුව ඇති නේ. තුවාල නෑ. තුවාල නෑ මොනවද? එන්න තමයි කේස් එක තියෙන්නේ. ඔව්. බලන්නකො. පැටල හිටියත් ආ එතන ටිකම ගොඩ ඔව් මම තමයි ඉතින් නාගෙක මේගොල්ලෝ මේ හරිම ප්‍රචණ්ඩයි ඔව් අලු ගල්ල ගන්න තු ගලවන්නත් දෙන්නේ බෑ බෑ කපුලින් ලාවට අල්ල ගන්න වෙනවා. දෙතම හිර වෙලා ඉන්නේ. හිර වෙලා එතන හොඳට. ඔව්. කම්බිය කොහමද පැටලුව? කම්බිය අර ආ එයා පැත්තෙන් දාන්නේ. ඒක ඒකට මහු වෙලා නේද? ඔව්. දැන් මේ වගේ සත්තු මේ මෙහෙම පැටලලා ඉන්නකොට බොහොම ප්‍රවේශමෙන් අල්ල ගන්න ඕන. මොකද මේ තරහා ගිහිල්ලා නේ ආවේගයෙන් ඉන්නේ ශනිකව යා කරන්නේ මේ ඒ ඇති වෙන වේදනාවට හපා ගන්න උත්සාහ කරනවා කට හරහා ගින් තියෙන එකක් මේකෙන් තමයි කැපෙන්නේ කටමි හොඳටම හිර වෙලා ඉන්නේ ආයේ ගැලවෙන්න කොහොමත් බෑ මේ අයින් කරේ නැත්තම් බෑ බෑ මැරෙනවා එහෙනම් ඔව් අනිවාර්යෙන් මැරෙනවා මම ඉතින් අර දැලක පැටලලා ඉන්නේ කිව්වහම දුර බලන්න නැතු වෙනවා දැන් මෙතනට බැලුවම කිලෝමීටර් 30ක් විතර දුරයි ඔව් ඒකනේ දෙහි කුඩාගම අයද කිව්වොත් ආරං ගිලා දත්ග විසදල් ගලවලා එයාලගේ සතා ඔව් එයාලගේ ප්‍රයෝජනෙ සඳහා පාවිච්චි කරන්නේ සතා ඔව් ගොඩක් බඩ පැටලලා අපිට කොහෙද එන්නේ ඔය අයියෝරේ මේ දෙන්න වේරනවා වේදි. ඒ කියන්නේ මෙතන මේ සම්පූර්ණ දැලම ඇවිල්ලා පිටිලා තියෙන්නේ. අපි පොඩ්ඩක් දැල කපලා. දැල කපලා මෙහෙට ගන්න. මේ දැල් කෑලේ ඇයි දාලා තියෙන්නේ? හාව හාව. අර හාවන්ට දා දෙන මේ දැල කපන්නේ. ඔව්. අනේ අයින් කරලා දාන්න දැන්. මේක දැන් ගලවලා. ඔව්. ඒ කියන්නේ හාව කෑවට කමන්නේ. ඉතින් ඔය පැලයක් දෙකක් කිසිම තමයි ඉතින් සාමාන්‍ය පරිසරයේ හැටි. ඒ සතා වුණත් මේක පැටිරිලා දුක් විඳලා මැරෙලා යන්නේ කෙනෙක් නෙවෙයි. දැන් ගොඩක් අය මේ ආවන්ට මදු තටවනවානේ මස් කන්න. තම දාකත් ඒ වගේ දේවල් නම් කරන්න එපා. ඒක ඊටාම හරි පූර ක්‍රියාවක්. පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මස් මාංශයෙන් වැළකීලා ඉන්න. මාළු ටිකක් අරින් මේ අරගෙන කෑවට කමන්නේ. සතෙකුට උගලක් අටවලා කවම දාකවත් මේ මස් මාංශ අනුභව කරන්න යන්න එපා. ඒවා සසරේ ගෙවලා ඉවර කරන්න බැරි අකුසල්. මේ සතා දැල නිසා නේ පැටලුනේ. දැල තිබ්බා නැත්තම් මෙතන පැටලෙන්නේ නැහැ මෙයා. වෙන සතෙක් පැටලුනත් ওই ටික තමයි. මේගොල්ලොන්ට අර ටිකක් වරොත්තු දෙනවා මේ බොහෝ වෙලාවක් අල්ලගෙන ඉන්න. වෙන ඉතින් අර ආවෙක් වගේ බොහොම සීන් සතෙක් අහුනොත් බොහොම සුළු වෙලාවයි ජීවත් වෙන්නේ. දඟලනකොට තව තව ඒගොල්ලෝ මේ පැටලිලා කැපෙනවනේ දැලට. ඊට පස්සේ මැරෙනවා. අර පිරිපු නයික් ඔව් නේ ඔව් පිරිමි සතෙක් එයා ගිහලා දානවා මේ විල්පත්තු ගැනිට ආ ඇයට ආරයන් ඔව් ඔයගොල්ලන්ට මේ සතා මෙහෙ ඉන්න ඕනද සතාත් ඉන්න ඕනද බෑ නැත්තම් ඕන නම් දැන් මේ වටපිටාවේ කැලේ තියෙන නිසා මෙහෙම ඉන්න අරින්න පුළුවන් බෑ බෑ කරදරයි අපිට කරදරයි නේ ඔව් ඔව් එහෙනම් මං අරගෙන යන්න අරගෙන මේ මොකක්ද ඕනද ඔන්න ඒ සාපාත උරේ දෙන්න මල්ලි අන්න උරු කොහොම දිගහැරලා දාන්න දෙපැත්තෙන් කට විවෘත කරලා මොනවාරි මේ මේ ගල් කැලි දෙකක් තියෙනවා. ලෙහිලක් තියෙන අය හොඳටම ඔව් අයින් කරා. බලන්නකො. ලවන්නේ නැහැ නේ.
නෑ ඉතින් දැන් ඒ අනතුරට පත් වෙලා නිදි තුවාල වෙලා නෑ වෙලාවට ඇඟ මැද හැම මේ හිර වුණා නම් තුවාල වෙනවා දැන් ගොඩක් අපහසුතාවෙන් ඉන්නේ අර බෝතලේ වතුරක් තියෙන්නේ නෑ නෑ බයින් කියන්න දෙන්න හරි විශාල නයි දැන් මෙයා මේ ගිලලා ඉන්න බිත්තර ටික වමනේ දායි වගේ ගොඩක් වෙලාවට වමනේ දානවා අරගෙන ඉන්න ගොතුර ඔව් දැන් මේක ඇත්තටම මෙයා මෙහෙමම අරන් ගියත් මේ උරේ ඇතුලේ දාගත්තත් බිත්තර ටික අනිවාර්යෙන් වමනේ කරනවා ඔව් ඉතින් එයා එහෙම තමයි නයා කියන්නේ ඒකනේ දැන් මෙයාට කිප් වෙලා ඉන්න නිසා මෙහෙම මේ එලවන්න හදන්නේ නයා කියන්නේ ඉතින් සර්ප ලෝකේ ප්‍රතාපවත්ම සර්පයානේ අනිවාර්යෙන් මැරෙනවා දැන් එතන හිර වෙලා චෝට්ටක් අර රතු පාට වෙලා තියෙන්නේ අර අල්ලගෙන ඉන්න අතදී හටින්නේ විතර වමනේ දායි බොහෝ වෙලාවට අසංවාලි වෙනහර ඉස්කිතා කරන්නේ නැල්ලුවා පරිසරයේ සමතුලිතතාවය රැකෙනවා කියන්නේ ඕකට තමයි. දැන් මොනරුන්ගේ ගහණේ වැඩි වෙලානේ තියෙන්නේ. කොවිතන් කරගන්න ටිකක් අපහසුයි මොනරු වැඩිපුර ඉන්න නිසා. මිදි දිරවන්නේ නැහැ දැන් මේ සතා කොහොම හරි ඔය බිත්තර කටුව කඩා ගන්න ඕනේ. බිත්තරේ පිටින්ම දිරවන්නේ නැහනේ. බිත්තර කටුව කැඩුනට පස්සේ තමයි ඒකේ තියෙන පෝෂණ කොටස එකට අවශෝෂණය වෙන්නේ. තයා තුවල්ල තිබ්බත් බෙහෙත් කරන අරන් ගිහිල්ලා මෙයා. බෙහෙත් කළා හොඳ කරලා තමයි හරි හදාන්නේ. මෙයාගේ තුවාල වෙලා නැහැ වෙලාවට. එතන අර පොඩ්ඩක් අර ඉතිල ටිකක් රතු පාට වෙලා තියෙන තුවාල වෙලා නැහැ. හරිම විචිත්‍රවත් නාගි. දැන් ගොඩක් වෙලාවට ඇත්තද මේ මේ වගේ ප්‍රදේශයකින් මෙයා අයින් කරනකොට මේ එක මෙයාට ලොකු හානියක්. මොකද මේ පුරු ප්‍රදේශේනේ. නමුත් ඉතින් ඔයගොල්ලෝ දැන් මෙයාව ආයසරයක් දැක්කොත් ඔයගොල්ලන්ට හානියක් වෙන්නත් පුළුවන්. ඔව් ඔව්. එනිසා බයයි. ඉතින් නාගෙක් දැක්කහම හැමෝම බලන්නේ ඉන්න ප්‍රදේශයෙන් අයින් කරගන්නනේ. ඔව් ඔව්. අරන් මෙයන්ද හැම වෙලේම බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ මෙන්න මේ වගේ අයගෙන්. දැන් මේ ප්‍රදේශය ඇතුළේ බලන්නකො වටපිටාවේ පහසුකම් නැහැනේ. මහපාරට යන්න ගත වෙන කාලෙත් ඇති ජීවිතහානියක් වෙන්නේ. ඒ නිසා මේ ගොවිතැන් කරනකොට ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ මේ වගේ විෂ සත්තු නිතර ඉන්න නිසා දෂ්ට කිරීම වෙන්න පුළුවන්. කැමති වෙන්නේ යන්න. ඔව් යන්න කැමති නේ. එයාගේ ගුරු ප්‍රදේශයේ ඉන්නේ නිසා ඒ දාලා යන්න කැමැත්තක් නැහැ. දැක්කේ නැත්තම් මේ සතා ඔහොම ඉඳලා මැරෙනවා. හුස්ම හිර වෙලා මැරෙනවා. එහෙම නැත්තම් ටිකක් වෙලා යනකොට දිමියොත් එන පිරෙනවා. ඊට පස්සේ මෙයාගේ කට හරහා ගිහිල්ලා ඇඟ හපනවා. ටිකක් වෙලා යනකොට මැරෙනවා. හපන්න බෑද? ඈ? උඩ යටට හපන්න බෑද? හපන්න පුළුවන්. දැන් මෙහෙම ඔතා ගත්තාම පස්සේ යාට ලොකු ක්‍රියාකාරීත්වයක් නැහැ මේ තුල. මොනි කියනවා? ඔව්. දැන් ඔහොම ඉන්නකොට කිසි ගැටලුවක් නැහැ. මේ ජවයක් ගන්න බෑනේ. නෑ නෑ. ඔහොම මෙතිලා ඉන්නවා. බොහෝ වෙලාවට බිත්තර ටික මේක ඇතුලේ වමනේ දාන්නත් පුළුවන්. මොකක් ගොදුරක් අරගෙන තියෙනකොට මේ විදිහට අල්ල ගන්නකොට අනිවාර්යෙන් එයා බය වෙලා ගිල දාලා තියෙන ගොදුර වමනේ කරනවා. ඔව් කමන්නේ බිත්තරනේ. බිත්තර කටු කැඩිලා නැති නිසා නැවත හපෝ යාටම දෙන්න පුළුවන්. වමනේ දෙන්නේ නැත්තම් හොඳයි. එයා ඔහම දිරවනද එතකොට? දිරවන්නේ ටික දවසක් යනවා. විතර කටුව කැඩෙන්න ඕන. එයාම කඩා ගන්න ඕන එක නේ. ඔව් ඔය කොහෙ ඇතිල්ලලා යනවනේ. සමහරට ඔය දරගොඩ පොඩු උඩතාවේ කඩා ගන්න එක නේ. ඒ වගේ අස්සෙන් ඇතිල්ලලා යනකොට විතර කටුව කුඩු වෙනවා.
ඊට පස්සේ තමයි මේ පෝෂණ කොටස ඇඟට ඇවිල්ලා තියෙන්නේ. උරා ගන්න. හොඳට ඇවිල්ලා ඉන්න නයික්. අඩි 6ක් විතර වගේ, පහමාර 6ක් විතර වගේ දිගයි. බරත් දැනෙන බිත්තරවල බරත් එක්ක කිලෝ 3කට නෑ 2කමාරක් විතර වගේ බර. මෙයා මං හිතන්නේ අවුරුදු 7ක් විතර වගේ. වයසක් තියෙන හැටි. අවුරුදු 7ක් වගේ නේද? ඔව්. හැදිලා ඉන්නේ හොඳට. ඒ නයාගේ ආයු කාලේ අවුරුදු මේ වගේ නිදහස් පරිසරයේ ජීවත් වෙන්න පුළුවන් අවුරුදු 10ක් 12ක් වගේ. 10ක් 12ක්. ඔව්. මේ සතා අරගෙන සංරක්ෂණය කරලා හදනවා නම් අවුරුදු 25ක් විතර ජීවත් කරවන්න පුළුවන්. මේගොල්ලන්ට දැන් පරිසරය තුලමනේ හානි වෙන්නේ. දැන් මෙයා නිදහස් කරේ නැත්නම් මේ අන්තිම හෝරා කීපය තමයි ගත වෙන්න තිබ්බේ. අපි ඇවිල්ලා බේරගත්තේ නැත්නම් ඔතනින් මැරෙන. එතකොට එයාගේ ජීවිතේ ඉවරයි. ඔව්. දැන් මෙයා අරගෙන ගිහිල්ලා නැවත ආහාර ටික දීලා බලා ගන්නවනේ අවුරුදු 20ක් 25ක් ජීවත් කරවන්න පුළුවන්. සත්තු උහම තමයි. ගොඩක් ස්තුතියි මේ දැනුවත් කරාට. ආ ලොකු වෙනවද අයියා? තව හැදිනවා. ඉතින් යාට ස්වභාවික පරිසරයේ අපිට හරියටම කියන්න බෑ කොච්චර කාලයක් ජීවත් වෙයිද කියලා. එයාගේ ශරීර ශක්තිය තියෙනකන් ඉතින් ඉන්නවා. මං ඉතින් දැලක පැටලලා ඉන්නවා කිව්වම අනිවාර්යෙන් ප්‍රථමාධාර පෙට්ටියත් අරන් ඉන්නේ තුවාල වෙලා නින්නේ. තුවාල නෑ අපි බැලුවා ටිකක් මේ බෑ. ඔව්. දැන් මට පස්සේ කුඹි ටික ගියා නේ. හොඳයි එහෙම කරපු එක. මෙහෙට නෑ කුඩාගම දෙන්නේ තමයි ඇහිවේ. අර අයියා ඉන්නවද අතන? මේ ටේ ෂොප් එකේ. මේ කතා කරලා ඊට පස්සේ ඔව් ඒගොල්ලොත් ඇත්තට දැන් මේ ස්කර්පියෝ අරගෙන ගිහිල්ලා ඒගොල්ලොන්ගේ ජීවනෝපාය සඳහානේ පාවිච්චි කරන්නේ. ඔව්. දැන් මේ සතා හොඳම මස්තමේ කෙනෙක් ඊයයි. ඔව් ඊයයි. ඔව්. ඉතින් ඊටාම වටිනවා යාළට දැන් මෙයා අර. සම්සද ඉන්නවා. ඔව් විස දළු දෙක අයින් කරලා ඉතින් එයාලගේ ජීවිතේ පැවැත්ම සඳහා සතාව පාවිච්චි කරනවා. ඔව් මෙයා විදවනවා නේද? නේද මේ සතා අනිවාර්යෙන් කැලිනවා. ඔව්. ඔයාලා බලන්න මේ මේ පපලස්සක මම දැක්කා මේ ළඟදී. දැන් යන්න ගිහලා යන්නේ නැහැ යා එනවා ආපහු. ඊයර තුවාල කරලා හොඳ වෙච්ච සත්තු සමහර ලාවට මාව දාලා යන්නෙත් නෑ. එනවා. ඔව් එයා නයා යවනවා. යව්වත් නයා මෙයා ගාවට එන්න. ලොකුණා ඉන්නවද? ඉන්නවා. දැන් ඊළඟ පතරස්සක පොයේ දවසේ බලන්නක මේ සතා නිදහස් වෙන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔව්. හරි එහෙනම් අපි යනවා. හරි බුසත් ඒ කතාගෙන දෙනවත් කරා. ඔව්. ඉතින් ගාලේ. අපි යන්නේ. මේ දැල අයින් කරලා දාන්න. අනේ මේවා තියන්න එපා. මේ දැල් නිසා මේ සර්පෙන්ඩි විතර නෙවෙයි සෑම සත්ත්ව ප්‍රජාවකටම ලොකු හානියක් වෙනවා. අවශ්‍ය නැහැ ඉතින් දැල්. ගොවිතැන් කරන්න ඒක බොහොම අවිහිංසාත්මකව ඒ කටයුත්ත කරන්න. එතකොට ගොවිතැන වුණත් මේ සාර්ථක වෙනවා. හිංසාව මුල් කරගෙන මොනහරි දෙයක් කරනවා නම් ඒක පැවැත්මක් නැහැ. එහෙනම් යනවා.